అని ఆయన మీరు కలబలకరండి పా వాడి මගේ දකුණු පස ඉන්නේ කලන හර්ෂණ පතිරණ. ඔහු තමයි 2019 ඔක්තෝබර් 22 එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මාලබේ බස් නැවතුම්පලේ පැවති රැලියේ ගුටි කෑමට පහර කෑමට ලක් වෙච්ච තරුණයා තමයි මේ. ඔහු ප්‍රකාශ කරා මේ සංදීප් තරුණයා ගැන ප්‍රශ්නයක් අහන්න හැදුවේ ඒක අහන හින්දා තමයි පහර කෑමට ලක් වුනේ. දැන් ඒ කට්ටිය කවුරක්වත් අත්අඩංගුවට ගන්නේ නැහැ. ඔක්තෝබර් 22 වෙනිදා මාලබේ තිබ්බ රැස්වීමට සහභාගී වුණා. ඒ වෙලාවේ මම කීප දෙනෙක් කතා ඇහුවා. ඊට පස්සේ පාටලි චම්පික හිටපු අමාත්‍යවරයා කතා කරන්න ගත්තා. ඒ වෙලාවේ ප්‍රොෆයිල් එකෙන් මම ෆේස්බුක් ලයිව් දුන්නා. මම පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඇයි මෙහෙම කතා කරන්න කියලා හිතුණා. ඒ කියන්නේ දැන් යුද්ධේ විවේචනය කරනවා. ඇත්තට මට ඒක තමයි ප්‍රශ්නේ වුනේ මෙතන. මොකද මගේ තාත්තත් පොලිසිය හිටි. ඒ වගේම මට චම්පික රණවක මෙහෙම කතා කරද්දි මතක් වුණා ඇත්තටම සංදීප්ට එයා කරපු දේවල් ගැන. දැන් ඒ දේවල් ගැන මතක් වුණා මම ඇත්තටම නැගිටලා ප්‍රශ්න කරන්න ගියා. ඊට පස්සේ මාර කලබලයක් ඇති වුණා ස්ටේජ් එකේ. කට්ටිය එහාට නැගිටලා ගියා, මෙහාට නැගිටලා ගියා. ආරක්ෂකයෝ ආවා. ඊට පස්සේ සංඥා කරලා එව්වා ආරක්ෂකයෝ මග්ගාවට. දැන් ඒගොල්ලෝ කෑ ගහද්දි ඒගොල්ලොත් මට තර්ජනය කරද්දි වාඩියන් කියලා නෑ මං කිව්වා. මං වාඩි වෙන්නේ නෑ, මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා, ප්‍රශ්නේ අහන්න ඕනි කියලා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඇවිල්ලා මට පහර දුන්නේ. ආරක්ෂකයෝ තමයි පහර දුන්නේ. මව්බිම වෙනුවෙන් අනවිරුව සංවිධානයේ පැවැත්වූ මෙම මාධ්‍ය හමුවේදී මේජර් අජිත් ප්‍රසන්න මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළා. ඒක වැදගත්ම දේ තමයි මේ සියලු සාක්ෂි තිබුණේ CCTV කැමරා. ඔබ දන්නවා රජයේ කැමරා වෙනම තියෙනවා, ඊට අමතරව පුද්ගලිකාංශයේ කැමරා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ නිසි විමර්ශනයක් වැලිකඩ පොලිසිය රාජගිරිය පොලිසිය කරා නම් අනිවාර්යම මේ දර්ශන මැකෙන්න කලින් ඒවා විමර්ශනය කරලා අධිකරණ ඉදිරිපත් කළ යුතුයි. එහෙම නොවුනේ කොහොමද? ඇයි ඒවා අධිකරණ ඉදිරිපත් උනේ නැත්තේ? ඒකට හේතුව තමයි එවකට සීනියර් DIG පූජිත් ජයසුන්දර තමයි මේ CCTV කැමරා දර්ශන ලබා ගැනීම සම්බන්ධ ඒකකයේ ප්‍රධානී හිටි. ඔබ දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයෙක් තමයි චම්පික රණවක ඇමතිවරයා. එතනින් තමයි තෝරන්නේ පොලිස්පති වගේ තනතුරු. අපිට දැන් තොරතුරු තිබෙනවා පූජිත් ජයසුන්දර සහ චම්පික රණවක සමග ඩීල් එකක් තිබ්බා. ඩීල් එක තමයි පූජිත් උඹ මගේ CCTV දර්ශන මකපන්, මං උඹව පොලිස්පති කරන්න. ඒක තමයි ඩීල් එක. ඒ ඩීල් එක වැඩ කරා. ඒ අනුව පූජිත් ජයසුන්දර සුවච කීකරුව තමගේ අර පොලිස් බලය, එහෙම නැත්නම් නීතියේ බලය, හරි, එහෙම නැත්නම් නීතිය නැව්වා. කනේ වැලි ගෑවෙන්න නැව්වා. නබලා මේ අපරාධයට සාක්ෂි වෙච්ච ඒ පරිවේශණීය සාක්ෂිය මැකුවා. CCTV කැමරා දර්ශන සම්පූර්ණයෙන්ම මැකලා දැම්මා.